රජේ මූල්්‍යිය පාලන අයිති පාලිමෙන්න්තුව වෙන කාටුවත් නෙමේ. මේ වැඩ සටාන පාලිමේන්තුවෙන් අනමත කල්ලා තියෙෙන. විවස්ථාවේ හතරවෙෙන වගන්තය යටතේ ජනතාවගේ පරමාධිපත්ති යටතේ ජනතාවගේ අධිකරණ බලය දීලා තියෙන්නේ පාලිමෙන්න්තුවට. පාලිමේන්තු බලතල සියල්ලම පාලිමේන්තුව ක්‍රියාත්මයක නො රිජුව. අනික් වැඩ කටතු පුළොන් අධිකරණයෙන් කරන්න. ති මේ අනුව මේ මූල්්‍යිය කටුතු සියල්ලම සිදුවෙන්නේ පාලිමෙන්න්තුවෙන්. ඉතින් පාලිමේන්තුවෙන් දෙන්න යෝජනා අනුව තමයි නීති අනුව තමයිි ආණ්ඩුව ක්‍රියාකරන්ට යන්නේ. මේ කරන වැඩ කටයුතු අපි නවත්තන්නන්නේ පාලිමේන්තුවකි වුවොත් විතරයි නැත්තන් ඒ ඉදිට ගෙනියන. ොකද මේ බය තියෙන්න්න පාලිමේන්තුවේ ඒ බලයේ පාලිමේන්තුවේ තියෙනවනම් පාලිමේන්තුව හැර වෙන කාගෙන්වත් අපිට උපදෙස් ගන්නත් බෑ නියෝග ගන්නත් බෑ. කෙලින්ම පාලිමේන්තුව අටදි තියෙන්නේ. ඒ නිසාඌුවනා නැති ප්‍රශ්නයක් ඇතිකරගන්න එපා කියලා. මේ කුඩා පක්ෂවලට කියනවා. ඒවාගේ මේ අවස්ථාව ාර ඇ ොක්කම එක එකතු වෙලා මේ රට ඉදිරියට ගෙන න්න. මේ පරණ දේශපාලනයෙන් රටක් දියුණු කරට බැහැ. පරණ දේශපාලයෙන් අපි නැති වුණා. ආපවයේ පරණ දේශපාලය ගෙනල්ල නැති කරන්න මම ඉඩ දෙන්නේ නෑ. අපි සංවර්ධනයට යන්නේ. අපි දියුණුවට යන්නේ. ඒ වගකීම මම භාරගත්තා. ඒ වගකීම් මම ඉෂ්ට කරනවා ඒ වැඩ කටුතු වෙලදී. ම පාලිේන්තුව සමඟ වැඩ කටයුත්තු කරනවා කියලා කියනවා. විශේෂයෙන් මේ නය ප්‍රතිවයගත කිරීමේදී. අපි වග කියන්නන්නේ පාලිමේන්තුවට විතරයි ඒ පාලිමේන්තුවයි යටතේ ක්‍රියා කරවා මේ ප්‍රශ්නය මි පාලිමේන්තුව නම ඉදිරිපත් කරන්නට බලාපොරොත්ව වන එනසති ඒත් ඒට ඉස්සෙල්ලා ඔබ සියලු දෙනාටම මේ කාරණය කිව්. අපි ඔක්කොම එකතු වෙලා මේ රටේ විශේෂයෙන්ම නය ප්‍රතිවයගත කල්ලා අලුත් ව්‍යාරරිකටයන්න.